ආයිබෝවන් පිළිකා කියන්නේ අද වෙද්දී මුළු ලෝකයේම වෙලාගෙන තියෙන මාරාන්තික රෝගයක්. කුඩා දරුවාගේ පටන් මහලු වියේ පසුවන අය දක්වා වයස් බෙහෙදකින් තොරව වැළඳෙන්නට හැකි පිළිකාව ගැන ඇසුවත් අපිට ඇතිවන බිය සුළුපටු නැහැ. ඒ නිසාම නිරන්තරයෙන්ම අපි මේ රෝග තත්ත්වයේ පිළිබඳව දැනුවත්ව සිටිය යුතු වෙනවා. විශේෂයෙන්ම පිළිකා ආදී තත්ත්වයන් වර්ධනය මූලික අවස්ථාවේදී හඳුනා ගැනීම බොහෝ දුරට මාරාන්තික තත්ත්වයට පත්වෙන්නට නොදී පාලනය කරගන්නට හැකියාව ලැබෙනවා. මිනිස් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවෙන්නට පුළුවන් මේ පිළිකා තත්ත්වය අතුරින් ගුද මාර්ගයේ පිළිකා පවා මාරාන්තික තත්ත්වයක් ඇති කරනු ලබනවා. නමුත් ලැජ්ජාව නිසා බොහෝ අය තරම් නොසලකා හරින කතා නොකරන රෝගයක්. නමුත් පිළිකා හේතුවෙන් සිදුවන මරණවලින් ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වය සුලපයි. අපි මීට කලින් පිළිකා ගැන ඔබව දැනුවත් කරා. සාමාන්‍යයෙන් පිළිකාවක් ඇති විය හැකි සංඥා ඒ වගේම පියයුරු පිළිකා වගේ. ඒත් සුලබව හැදෙන මෙන්න මේ මහාන්ත්‍රේ එහෙමත් නැත්නම් ගුද මාර්ගයේ පිළිකා ගැන ඔබ වඩාත් අවධානයෙන් සිටිය යුතු වෙනවා. ඔන්න ඒ නිසායි මේ වීඩියෝව අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න ඒ නිසා මේ වීඩියෝවේ එක මොහොතක්වත් මග නොහැර වීඩියෝව දිගටම බලන්න. ඉතින් වීඩියෝ විස්සරට යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනටම notification නිකුත්ෙනවා. ගුද මාර්ගයේ නැත්නම් ගොදේ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසානම කොටස. ඒන් ජීර්ණය කරගෙන ඉතිරිවන ආහාරවල කොටස් මල පහ විදිහට ශරීරයෙන් බැහැර කරනු ලබනවා. බඩවැල ආසන්නයේ හමුවන ගොදේ සාමාන්‍යයෙන් අඟලකින් හෝ අඟල් එකහමාරකින් දිගින් යුක්ත වෙනවා. පිළිකාමයේ තත්වයෙන් මුල්ම වර්ධනය වන්නේ ගොදේ අභ්‍යන්තර බිත්ති මත පිහිටා තිබෙන ශේෂ්ලම පටක යන නමින් හඳුන්වන සෛලවල. ගුද මාර්ගයේ ආශ්‍රිතව මෙවැනි පිළිකා තත්වයන් ආහාර මාර්ගයේ මහා ආන්ත්‍රයේ උනත් ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ ගුද මාර්ගයේ ආශ්‍රිත පිළිකා බහුලව වශයෙන් දකින්න තියෙන්නේ වයස අවුරුදු 50 ඉක්ම වූවන් අතර. අංක 1. ගුද මාර්ගයේ පිළිකා ඇති වෙන්නට බලපාන හේතු මොනවද? ජානමය හේතු. විශේෂයෙන්ම අනෙකුත් බොහෝ පිළිකා තත්වයන් වගේම ගුද මාර්ගයේ පිළිකා තත්වයන්ද ප්‍රවේණික සාධක මත ඇති වෙන්නට පුළුවන්. ආහාර රටාව. සෑම රෝගයකටම මුල්වන හේතුවක් වන අපේ ආහාර රටාව මේ සඳහා හේතු වෙනවා. විශේෂයෙන්ම රතු මස්, සත්ව මේද බහුල ආහාර, තන්තු සහිත ආහාර අඩුවෙන් ගැනීම, අධික උෂ්ණත්වයෙන් පිසින ලද ඩීප් ෆ්‍රයි ග්‍රිලින් වගේ ආහාර බහුලව පරිභෝජනය මේ පිළිකා තත්වය ඇති වෙන්නට බලපානු ලබනවා. ඒ වගේම මස්වල කටු සපා කෑම යම් යම් ඇට වර්ග ආදී නිසා ගුද මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වී පිළිකාමය තත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ අටතේ ගත්තොත් ක්‍රියාශීලී ජීවන රටාවෙන් ඉවත්ව අලසව ගත කරන ජීවන රටාව, බඩවැල ආශ්‍රිත රෝග, අධික තරබාරුව, අධික මත්පැන් පානය දෙවන වර්ගයේ දියවැඩියාව. අංක 2. ගුද පිළිකාවේ ලක්ෂණ. ගුදය කැසීම. දිනපතා ගුදය අවට කැසීම ඇතනම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. ඇතැම් විට එය ගුද පිළිකා ඇති කරන සෛල විකෘති වීමක් නිසා ඇතිවෙන పూర్ව ලක්ෂණයක් වෙන්න පුළුවන් නිසා. මල පහ කිරීමේ පුරුද්ද වෙනසක් ඇතිවීම. විටක දින ගණන් මලබද්ධ තත්වයක් පැවතීම. තවත් විටක මල පහ බොරුලෙන් පිටවීම මාරුවෙන් මාරුවට පවතින්නට පුළුවන්. අක්‍රමවත් මල පහ පිටවීම. මෙහිදී වැසිකිලි යාමෙන් පසුව නැවතත් උදරේ මල පහ තිබෙන බව දැනීම මලපහවල හැඩය පටු ස්වභාවයක් දැනීම ඇති වෙන්න පුළුවන්. ගුද මාර්ගයේ ලේ ගැලීම හෝ සීදම් පිටවීම. මෙහිදු ගුදයෙන් රුධිරයේ පිටවීම වගේම මලපහවල රුධිරය තැවරී තිබෙන්නට පුළුවන්. ගුදයෙන් රුධිරයේ පිටවීම රෝගී තත්වයන් කිහිපයක් හේතුවෙන් ඇති වෙන්නට පුළුවන් නිසා මෙය නොසලකා හැරිය යුතු තත්වයක් නම් නොවේ. ගුද මාර්ගයේ ඉදිමීම. ඇතැම් විට ඉදිමීම සමග වේදනාවක්ද ඇතිවන්නට හැකියාව පවතිනවා. ඊට අමතරව කල් පවතින බඩේ කැක්කුම, කෙටි කාලයක් තුළ බර අඩුවීම, රක්ත හීනභාවය, කෑම අරුචිය, අධික නිදිමත, කලාන්ත ගතිය, දුම්පානය, බඩ පුරවා දැමීම, වමනය, කොන්දේ වේදනාව. රෝග නිර්ණය කර ගැනීමට නම් මේ රෝග ලක්ෂණවලින් කිහිපයක් ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගත යුතු වෙනවා. එහිදී ස්කෑන් පරීක්ෂා
පරීක්ෂණ බාහිර පරීක්ෂාව වගේම ජෛව පටක පරීක්ෂාවක් සිදු කරනු ලබනවා. නමුත් බොහෝ අය ගුද මාර්ගයේ පිළිකා තත්වයන් අර්ෂස් රෝගයේ සමග පටලවා ගන්නා ආකාරයක් දකින්න පුළුවන්. ඒ නිසා මේ සඳහා සුදුසු වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීම. මුල් අවදියේදී මේ රෝගය හඳුනා ගැනීමෙන් බරපතල තත්වයට පත්වන්නට පෙර පැතිරීම අවම කරගෙන එයින් ඇතිවන සංකූලතා අවම කරගන්න පුළුවන්. අංක 3 ගුද පිළිකාවකින් පීඩා විඳින්නෙකුනම් විශේෂයෙන්ම පිළිකාව නිසා මිනිස් ශරීරයේ අධික ලෙස ශක්තිය වැය වෙනවා. පිළිකා වර්ධනයේ වෙදී ශරීරයේ පෝෂක සියල්ලම අවශේෂණය කරගෙන ලබනවා. ඒ වගේම නිතර නිතර රුධිරයේ පිටවීම නිසා ශරීරයේ ශක්තිය දුර්වල වෙනවා. ඒ නිසා පිළිකා රෝගියෙක් තමන්ගේ නිසි පෝෂණය පවත්වාගෙන යාම අනිවාර්යයි. ඒ හැරුණාම කායික වගේම මානසික සහනයන් තුළින් රෝගයේ මඩ පවත්වා ගන්නට හැකි ඉඩකඩ වැඩි නිසා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. කාර ලබා ගන්නා විට නැත්නම් සත්කමක් සිදු කිරීමේදී උනත් නිසි පෝෂණයේ වගේම මානසික සුවයත් ඉතාමත් වැදගත් වෙනවා. අංක 4 ගුද මාර්ගයේ පිළිකා වළක්වා ගන්නට කල හැකිද? මේ ලක්ෂණ පිළිබඳව නිසි අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් බොහෝ විට මේ පිළිකා තත්ත්වය වළක්වා ගන්නට වගේම පාලනය කර ගන්නටත් පුළුවන්. ඒ වගේම මේ පිළිකා තත්ත්වෙන් ආරක්ෂා වන්නට අපිට කල හැකි දේ බොහොමයි. ක්‍රියාශීලී දිවි පැවැත්ම අලස ලෙස ගෙවන ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ක්‍රියාශීලීව ශාරීරික ව්‍යායාම් කටයුතුවල මූලිකත්වයේ දෙමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. උසට සරිලන බරක් පවත්වාගෙන යාම කෘතීම ආහාර වැඩි වශයෙන් පිරිසිදු කරන ලද ආහාර අඩුවෙන් පරිපෝෂණය ස්වාභාවික එළවලු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම සත්ව මේදයේ අඩංගු ආහාර අඩුවෙන් ගැනීම විටමින් ඒ විටමින් සී විටමින් ඊ අඩංගු ආහාර නිතර ගැනීම දුම් පාණිය අත්හැරීම මත්පැන් භාවිතය අවම කිරීම සෑම පිළිකාවක්ම මාරාන්තික විය හැකි නමුත් අපේ ආහාර පුරුදු හා යහපත් දිවි පැවැත්ම පිළිකා මාරයා පරාජය කරන්නට හේතුවන බව මතක තබා ගන්න. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන් ෂෙයා කරන්න තමත කරන්න එපා. එහෙමනම් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.